ගිනිකුණ දිග තුර්කයේ සිරියානු දේශසීමා ආසන්නයේ ඇති ගසියාන්තේ ප්‍රදේශයට බලපෑ ප්‍රබල භූමිකම්පාවක් හේතුවෙන් පුද්ගලයන් දහසකට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. තුර්කී අන්කාරා අගනුවරට මෙන්ම තුර්කිය, සිරියාව, ලෙබනනය, සයිප්‍රසය සහ ඊශ්‍රායලය පුරා සිටින මිලියන සංඛ්‍යාත ජනතාවකට එම භූමිකම්පාව දැනී ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ. එම භූමිකම්පාව හේතුවෙන් ගසියාන්තේපි ගොඩනැගිලි රසක් කඩා වැටී ඇති අතර පුද්ගලයන් තවදුරටත් එම ගොඩනැගිලිවල සිර වී සිටින බවටද වාර්තා වනවා. ඒ හේතුවෙන් තුර්කිය ආපදාවන්ට සහන සැලසීම සඳහා හදිසි ආධාර ලබා දෙන මෙන් ජාත්‍යන්තරයෙන් ආයාචනයක් නිකුත් කර ඇති අතර එක්සත් රාජධානියේ අග්‍රාමාත්‍ය රිෂි සුනක් සහ ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රෝන් ඇතුළු ලෝකනායකයන් කඩිනමින් ආධාර යැවීමට ප්‍රතිඥා ලබා දී ඇති බව වාර්තා වනවා. එක්සත් ජනපද භූවිද්‍යා සමීක්ෂණ ආයතනය සඳහන් කළේ රිච්ටර් මාපකයේ 7.8ක් ලෙස සටහන් වූ එම භූමිකම්පනයේ එරට වේලාවෙන් අලුයම 4.17ට සිදුව ඇති බවයි. ගසියාන්තෙප් නගරයේ ආසන්නයේ කිලෝමීටර 17.9ක ගැඹුරකදී එම භූමිකම්පාව හටගෙන ඇති බවද විදෙස් වාර්තාවල සඳහන් වනවා. එමෙන්ම තුර්කී ආපදා සහ හදිසි කළමනාකරණ අධිකාරියට අනුව පසු කම්පන 40කට වඩා වැඩි ප්‍රමාණයක්ද වාර්තා වී තිබෙනවා. මේ වන විට එම භූමිකම්පාව හේතුවෙන් 5,300කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බව තුර්කී බලධාරීන් දැනුම් දී ඇති අතර ගලවා ගැනීමේ මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මකයි. තුර්කියේ ගිනිකොණ දිග මායිමේ නිරිත දෙසින් සිට වයඹ දෙසින් දිවෙන නැගෙනහිර ඇනටෝලියන් කලාපය අස්ථාවර භූතැටි කලාපයක් ලෙස හඳුනාගෙන තිබෙනවා. කෙසේ නමුත් වසර 100කට වැඩි කාලයක සිට සැලකිය යුතු අවදානමක් ඇති නොවුනත් එම භූතැටි අස්ථාවර භාවය ඉතා භයානක බවට භූකම්පන විද්‍යාඥයන් බොහෝ කාලක සිට හඳුනාගෙන ඇති බවයි වාර්තා වන්නේ. මීට පෙර 19 වන සියවසේදීද එම ප්‍රදේශයේ ඇති වූ භූමිකම්පාවකින් නගරවලට විශාල හානියක් සිදුව ඇති අතර එහිදී ඇලේපෝ නගරයේ මරණ 7,000ක් වාර්තා වූ බව තුර්කී බලධාරීන් පෙන්වා දී තිබෙනවා. මේ අතර එම භූකම්පණයෙන් අනතුරුව තවත් විශාල ප්‍රමාණයේ භූකම්පනයක් තුර්කියේ කහරමන් මාරස් පළාතේ එල්බිස්තාන්හිදී සිදුව ඇති බව වාර්තා වනවා. එම භූකම්පනය රික්ටර් මාපකයේ 7.5ක ප්‍රබලත්වයෙන් යුක්ත බවයි දැනට අනාවරණය වී ඇත්තේ. එම භූකම්පනය හරහා ජීවිතහානි සිදු වූයේද යන්න තවමත් වාර්තා වී නොමැති බව විදෙස් මාධ්‍ය පෙන්වා දෙනවා. කෙසේ වෙතත් එය පළමු භූකම්පනයේ පසු කම්පනයක් නොව ඒද තවත් භූකම්පනයක්ම වන බව විදෙස් වාර්තා වැඩිදුරටත් සඳහන් කළා.